आयुबोवान කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානයේ පුවත් සිරස්තල වෙත මෙරට දිස්ත්‍රික්ක 3කින් ඔමික්‍රොන් රෝගීන් රටේ සෑම ප්‍රදේශයකම ඔමික්‍රොන් රෝගීන් සිටිය හැකියි බේරු වලින් ඔමික්‍රොන් ආසාදිතෙක් මැණික් ව්‍යාපාරිකයෙකු බවට තහවුරු වෙයි අවශ්‍ය වුණොත් හතරවෙනි මාත්‍රාවකුත් ලබා දෙනවා ඇමති කෙහෙලිය කියයි ඇමරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතින් ලක්ෂ 4 ඉක්මවයි ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක මෙසීටත් කොවිඩ් යලි වැසුණු සපුගස් කන්ද රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි පාසල් අද යලි ආරම්භයි ගෑස් හිඟය තව දුරටත් නව වසරේ ජනතාව පොලිමේ समस्त आंडों में सजित किया देदहस विसी देक वसर संधावन नव पासल वार्य अदिन आरंभ केरुणा मे अतर नव वसर आरंभयट समग अद दिने सीलुम राज्य सेवकिंद सामान्य परिधि सेवेट केंदवा तिबुणा බොහෝ ආයතනවල නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම අද උදෑසන සුබ මොහොතින් සිදු වුණා දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල්වල අධ්‍යයන කටයුතු අද ආරම්භ වුණා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි. කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මාස 6ක පමණ කාලයක් පාසල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් 2021 වසර අවසාන පාසල් නිවාඩුව දින 10කට පමණක් සීමා කෙරුණා. සිසුන් 27කට වැඩි පන්ති කාමරවල අධ්‍යයන කටයුතු සඳහා කොටස් වශයෙන් සිසුන් කැඳවීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය මෙහිදී සැලසුම් කර තිබෙනවා. මේ අද උදෑසන පාසල්වල පැවති තත්වයයි. පාසල්වලට සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. वॉइस ऑफ एशिया मातृचालिया नव वसर संदहा राजकारी खटेतु आरंभ किरीम अदुदासन आयतन परिश्रेदी सिद्धुना ए वॉइस ऑफ एशिया मातृचालिया सभापति रोशांत कार्यपेरुगु महता प्रमुख अध्यक्ष मंडल सामाजिकिन सह कलमनाकरुवन अदलु समस्त सेवक महात्मा महात्मींगे सहभागीत्वय මෙතර අද සිට රාජ්‍ය සේවයේ කාර්යාලය කටයුතුද ආරම්භ වුණා. නව වසරේ ආරම්භයත් සමග අද දිනේ සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට තීරණය කර ඇති බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවා. නව වසරක ආරම්භය සනිටුවන් කරයි. මේ කෑගල්ල මහරෝහලේ රාජකාරී කටයුතු අද උදෑසන ආරම්භ කරන ආකාරයයි. යථාර්ථයක් බවට පත් කරන නව වර්ෂික ආරම්භයේ සනිටුහන් කරයි. ඉතා පැහැදිලිව ඔබ සහ අපි සියලු දෙනා මහජන මුදලින් වැටුප් ලබන කණ්ඩායම හැටියට අපේ වගකීමක් තියෙනවා මේ පහුගිය මාස කිහිපය තුළ මහජන මුණගැහිම් සීමා කර අපහසුතාවයට පත් වෙච්ච මහජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම දැන් නැවත ඒවා ඉටු කිරීමට අපි සියලු දෙනාම අධිෂ්ඨාන කර ගැනීම ඉතාම වැදගත් කියලා මම හිතනවා मोटर रथ प्रवाहन देपार्तमेंतुवद 2022 नव वसरे राजकारी आरंभ करमिन नव वसर सदहा वन राज्य सेवा प्रतिज्ञा लबा दीम මෙලෙස සිදු වුණා රට හදන සෞභාග්‍යයේ දැක්ම පෙරදරි කරගත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල් වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ වලට අනුකූලවයි අද දින කාර්යාලය කටයුතු ආරම්භ කෙරුණේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුව අද සිට වසා දැමීමට නියමිතයි. මේ හරහා කණිත තෙල් සංස්ථාවේ පාඩුව දෙගුණ විය හැකි බවද වෘත්ති සමිති පෙන්වා දෙනවා. තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන්ම වසා දැමීමේ ක්‍රියාවලියද මේ වන විට ආරම්භ කර ඇති බවයි කණිත තෙල් වෘත්ති සමිති චෝදනා කරන්නේ. කෙසේ වෙතත් විශේෂ භාර අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කළේ තෙල් පිරිපහදුව වසා දැමුවද රට තුල ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැති බවයි. සපුගස්කන්ධ තෙල් පිරිපහදුව යලි අද සිට වසා දැමෙනවා. පිරිපහදුව වසා දැමීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ඩොලර් අර්බුදය හමුවේ බොරතෙල් මිලදී ගැනීමට මතුව ඇති දුෂ්කරතා හේතුවෙන් තෙල් පිරිපහදුව අද සිට වසා දැමීමට තීරණය කළ බව විශේෂ භාර අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කළා. තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමුවද රට තුල ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැති බවයි විශේෂ භාර අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. සිට වසා දැමෙන තෙල් පිරිපහදුව යලි මේ මාස අගවන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළා. පසුගිය නොවැම්බර් 15 වෙනිදා ඉන් පසුව සපුගස්කන්ධ තෙල් පිරිපහදුව යලි වසා දමන දෙවන අවස්ථාව මෙයයි. නොවැම්බර් 15 වෙනිදා වසා දැමූ පිරිපහදුව දින 22කට පසුව යලි ආරම්භ කෙරුණේ දෙසැම්බර් 7 වෙනිදායි. පිරිපහදුව වසා දැමීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ වෙමින් පවතිනවා. එකපාරට නවත්තන්න බෑ. ක්‍රමානුකූලව අධීරෙන් අධීර අනිත් දෙනකොට සමස්ත පිරිපහදුව නවතිනවා. දැන් නිෂ්පාදන ක්‍රියාවලිය නැවතුමින් යනවා. සම්පූර්ණ පිරිපහදුව නැවතීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා තිනවා. මේ ගිවිසුම් නිවැරදිව ගත නොවි මේ දූෂිත ගිවිසුම් නිසා අමතිවරයා පාලකයන් 100% නිමි 100% වගකී යුතුයි. සමස්ත රටේ ජනතාවගේ සමාව ගන්න ඕනේ. තවත් ජනතාවට හිතින් පස්සේ උදා වෙන කලවර සහ අඳුරු දුක්ඛිත යුගයේ වැඩිවීමට උදා කිරීම පිළිබඳ මෙතර ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000 බැගින් අඩංගු නෞකා දෙකක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එම නෞකා දෙකේ තෙල් ගොඩබෑමට නම් ඩොලර් මිලියන 52ක් නිකුත් කළ යුතු බවයි කනිජ තෙල් වෘත්තීය සමිති පවසන්නේ. අද උදෑසන වන විටත් අදාළ නෞකා දෙකේ තෙල් ගොඩබෑමට කටයුතු කර නැති බවද වෘත්තීය සමිතිය පෙන්වා දුන්නා. අද දිනේ තුල හෝ එම නෞකා දෙකේ තෙල් ගොඩබෑමට කටයුතු කළේ නැත්නම් ඉදිරියේදී රට තුල විශාල ඉන්ධන හිඟයක් මතුවිය හැකි බවටද කනිජ තෙල් වෘත්තීය සමිතිය අනුතුරු අඟවනවා. නව අවුරුද්ද උදා වෙන මොහොතේ දිගු පෝලිම්වල රැඳී සිටි ජනතාවට ඉදිරියේදී තවත් පෝලිමක ඉන්න වේ කියන එක නම් දැන් පැහැදිලිව පෙනෙන්න තියෙනවා. රට තුල තවත් අර්බුදයක් නිර්මාණය වීමේ පෙර ලකුණු දැන් පහළ වී අවසන්. बेरुवल चीन कोटुव प्रदेशेन ओमिक्रोन आसादितयेकु वार्ता वී තිබෙනවා. ඔහු මැණික් ව්‍යාපාරිකයෙකු බවයි සෞඛ්‍යාංශ තහවුරු කළේ. මේ වන විට දිස්ත්‍රික්ක 3කින් ඔමික්‍රෝන් රෝගීන් වාර්තා වී තිබෙනවා. පවතින තත්ත්වයේ හැමුවේ අවශ්‍ය වූහොත් කොවිඩ් එන්නත් සිව්වන මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. ओमिक्रॉन वायरस प्रभेदय आसादित පුද්ගලයෙකු බේරුවල චීන කොටුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඔහු පසුගියදා ඩුබායි බලා පිටව යාම සඳහා සිදු කළ PCR පරීක්ෂණයකදී ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ. අදාළ පුද්ගලයා මැණික් ව්‍යාපාරිකයෙකු වනවා. ඒ අනුව ඔහුගේ බිරිඳ ඇතුළු පුද්ගලින් 10 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා සියතට ප්‍රකාශ කළේ. එසේම අදාළ ආසාදිත පුද්ගලයාගේ සමීපතම මැණික් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. මේ අතර මෙම සිදුවීම වාර්තා වීමත් සමග බේරුවල පන්නේ කඩේ මැණික් පොළට එන්නත් කාඩ්පත නැතිව පැමිණීම තහනම් කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. ඔමික්‍රෝන් ආසාදිත මෙම පුද්ගලයාට වෛරසය වැළඳී ඇත්තේ බේරුවල ආසන්න ප්‍රදේශයෙන් හෝ මැණික් පොළේ කටයුතු සිදු කිරීමේදී බවටයි සෞඛ්‍ය අංශ සැක පළ කරන්නේ. මේ අතර පවතින තත්ත්වයේ හැමයේ අවශ්‍ය වූහොත් කොවිඩ් මර්ධන එන්නතේ සිව්වන මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කේලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. ඩෙල්ටා එන කොටත් අපිට මේ විදිහටම තිබ්බ ප්‍රශ්න. ඩෙල්ටා වෛරසය සම්බන්ධව ඒක කොහොමද ලංකාවට ආවේ කියන එකත් ප්‍රශ්නයක් තිබ්බා. අපිට හැකියාවක් ලැබුණා මේ දේවල් අපිට යම් මට්ටමක පාලනයක් කරගන්න. ඒ නිසා ඒ අභියෝගය බාර ගන්න අපි සූදානම්. දැන් අපිට තියෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න මේ බොරු ප්‍රචාර වලට රැවටෙන්නේ නැතුව තුන්වෙනි එන්නත ලබා ගන්න ලෝකේ හුඟක් රටවල් වල ඒක කරගන්න බැරුව ඉන්නවා. පළවෙනි දෙවෙනි එන්නතවත් දැත තැන් තියෙනවා. දැන් අපි එහෙම ලබා දීපු එක පාවිච්චි කරන්නයි කියලා තාමත්ම ආයතනාත්මකව මං ඉල්ලා සිටිනවා. ඒක අපි මේ වෙලාවට බලන්න ඕනේ. කළ යුතු දේ කුමක්ද කියන තක්සේරු කරලා ඒ දෙයට අවතීර්ණ වෙන්න අපි බලාපොරොත්තු. මේවන විට රටේ සෑම ප්‍රදේශයකම ඔමික්‍රෝන් රෝගීන් සිටී හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. රටේ සෑම ප්‍රදේශයකම මෙම රෝගීන් ඉන්න පුළුවන්. ඉදිරි කාල සීමාව තුළ ලංකාව තුලත් රෝගීන්ගේ වැඩිවීමක් වෙන්නේ නැහැ කියන්න බෑ. ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වේදේ එක්ස්පොක්ලිමිට සෑදීමේ අවස්ථා තියෙනවා. එක මොහොතේදී සාමාන්‍යයෙන් සයිද්ධාන්තිකව හැදෙන්නේ නැහැ. නමුත් නිදන්ගත රෝග වලින් එහෙම තීරණ පුද්ගලයන්ට ඕනෑම අවස්ථාවක මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා වෛරසයත් යනවා. ඉතින් මේ වැනි තත්ත්වයක් එක ළඟ එකවර නොතුනත් ළඟ ළඟ හෝ ඇදිවීමට තියෙන ඉඩකඩ තියෙනවා. එසේම මේ වන විට දිස්ත්‍රික්ක 3කින් ඔමික්‍රෝන් ආසාදිතයින් තහවුරු වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හෙන මහත්මිය ප්‍රකාශ කළේ. පහුගිය සති දෙක ඇතුළත පැහැදිලි ලෙසම ඔමික්‍රෝන් ප්‍රභේදයේ වැඩිවීමක් පෙන්눔 කරලා තියෙනවා. ඇත්තටම ඒ වාර්තා වෙලා තියෙන ප්‍රධාන වශයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කේ සහ අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවලින් ඇත්තටම මේකේ තියෙන අවදානම අපි පැහැදිලිව හඳුන ගන්න ඕනේ. මේ රෝගය ඉතාමත්ම වේගෙන් සීඝ්‍රයෙන් පැතිරෙන වෛරස් ප්‍රභේදයක් නිසා ඇත්තටම මේ කොවිඩ් ආසාදනය ඉතා ඉක්මනින් අපි අතරට මුළු රටම ගිල ගන්න තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. කොවිඩ් වෛරසය ආසාදිත නවරෝගීන් 339 දිනකු ඊයේ තහවුරු වුණා. විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 30 දිනකුද ඒ අතර වනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 5,87,935 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිත තවත් මරණ 24ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15,000 ඉක්මවා ගිය අතර එය සටහන් වන්නේ 15,019ක් ලෙසයි. කොවිඩ් එන්නත් ගත්තේ නැති මිලියන ගණනක් තම රටේ සිටින බව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම වෛද්‍ය උපදේශකයා වන ඇන්තනි ෆවුසි මහතා ප්‍රකාශ කරනවා. එන්නත් ගත්තේ නැත්නම් ඔවුන්ට කොවිඩ් රෝගයෙන් බේරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ තුල ඔමික්‍රෝන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. දිනකට රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 4 ආසන්න වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය තවමත් මිලියන ගණනක් පුද්ගලයන් කොවිඩ් එන්නත ගන්නේ නැතිව සිටිනවා. මේ සියලු දෙනාගේ ජීවිත අනතුරේ පවතින බවයි දවල මන්දිර ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුසි මහතා පෙන්වා දෙන්නේ. එසේම කොවිඩ් රෝගයේ වැළඳුන නමුත් බරපතල රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති විශාල පිරිසක්ද සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. එවන් පුද්ගලයන් සඳහා දැනට දින 10ක හුදකලා කාලයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් බරපතල රෝග ලක්ෂණ නැති පුද්ගලයන්ගේ හුදකලා කාලය දින 5ක් දක්වා අඩු කිරීම කෙරෙහිද අවධානය යොමු වී ඇති බවයි වෛද්‍ය ඇන්තනි ෆවුසි මහතා ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ නමුත් සෑම අයෙකුම හැකි ඉක්මනින් පළමු මාත්‍රාව හෝ ලබා ගැනීමට පෙළඹිය යුතු බවයි වෛද්‍ය ඇන්තනි ෆවුසි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. ඉන්දියාව වයස අවුරුදු 15-18 අතර ළමුන් සඳහා හෙට සිට කොවිඩ් පළමු එන්නත්කරණය ආරම්භ කරන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. නිල ඇස්තමේන්තු වලට අනුව වයස අවුරුදු 15-18 අතර දරුවන් මිලියන 10ක් එන්නත්කරණයට ලක් කිරීමට නියමිතයි. ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග මේ තීරණය ගත් බවයි ඉන්දියාවේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීද කොවිඩ් ආසාදිත බවට වාර්තා වෙනවා. තවත් ක්‍රීඩකයින් 30 දෙනෙකුද කොවිඩ් ආසාදිත බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එංගලන්තයේ සහ වේල්සේ තුළ පමණක් නව කොවිඩ් රෝගීන් 1,37,583 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එසේම කොවිඩ් ආශ්‍රිත මරණද 73ක් සිදුව තිබෙනවා. එසේම එංගලන්තයේ ද්විතීක පාසල් සිසුන්ට පන්ති කාමරය තුළ මුහුණු ආවරණ අනිවාර්ය කිරීමටයි රට බලධාරීන් පියවර ගෙන ඇත්තේ. රටපුරා තවමත් ගෑස් හිඟයි. ඉදිරි සති 3 තුල ගෑස් හිඟිය අවසන් කිරීමට කටයුතු කරන බවයි ගෑස් සමාගම් ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් ගෑස් මිලදී ගැනීමට පරිභෝගිකයින් අදත් දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. දැනට මාස දෙකක පමණ කාලයක සිට රටපුරාම ගෑස් ආශ්‍රිතව විවිධ පිපිරීම් නොකඩවා වාර්තා වීමට පටන් ගත්තා. ඒත් සමග කරලියට පැමිණියේ මෙරට තුල භාවිතා වන ගෘහස්ත ගෑස් සිලින්ඩරවල සංයුතිය වෙනස් කර ඇති බවටයි. ඒ අනුව මෙරටට ගෙන්වන ගෑස්වල සංයුතිය නෞකා තුලදීම පරීක්ෂා කර රට තුලට ඇතුළු කර ගැනීමට තීරණය කළා. නමුත් දිවයින පුරා ගෑස් බෙදා හැරීම නිසියාකාරව ප්‍රමාණවත් පරිදි සිදු වූයේ නැහැ. ඒ හේතුවෙන් මේ වන විටත් ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයක් රටපුරා दारुणु लेस पवतिनवा अदत बहु प्रदेशवल गैस पोलिन दक्नट लैबुना කෙසේ වෙතත් ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළේ තවත් සති 3ක් යනතුරු ගෑස් හිඟය පවතිනු ඇති බවයි. එසේම ලාෆ් ගෑස් සමාගම මේ වන විට සිය ගෑස් බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා. ලාෆ් ගෑස් පාරිභෝගිකයන් හට පෙර මිලදී ගත් සිලින්ඩර ඕනෑම අවස්ථාවකදී හුවමාරු කිරීමේ පහසුකම් සලසා ඇති බව ලාෆ් ගෑස් සභාපති WKH වැගපිටිය මහතා පවසනවා. ලාෆ් ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදා හැරීම දැනට සති 3ක කාලයක ඉඳන් අපි හම්බන්තොට වරායේ තියෙන අපේ බෙදා හැරීමේ මධ්‍යස්ථානයෙන් සිදු කරනවා. දෛනිකව සිලින්ඩර 40000ක් 50000ක් අතර වෙළඳපොළට කලින් නිකුත් කරා. මේ ගෑස් පිරවීම සහ යම් යම් ආරක්ෂක ක්‍රමවේද දේශ කරා. ඒ කටයුතු කිරීමේදී ගෑස් පිරවීම සහ බෙදා හැරීමේ යම්කිසි අඩුවක් ඇති වෙලා තියෙනවා. නමුත් දැනට අපි සිලින්ඩර් 10000කත් 15000ක ප්‍රමාණයක් දෛනිකව ලංකාවේ හැම ප්‍රදේශයකම බෙදා හරිනවා. ඉදිරි සති 3 ඇතුළත සියලුම වෙළඳපොළ සියලු අංශයන් සම්පූර්ණ වෙන්න ඕනෑම ලාෆ් ගෑස් පාරිභෝගිකයෙකුට ළඟම තියෙන අලෙවි නියෝජිතයාට තමන්ගාව පාවිච්චි නොකර හෝ අඩක් පාවිච්චි කරපු සිලින්ඩරය ගෙනත් දීලා ඒ අනුව අපි ඔහුට නැවත සිලින්ඩරයක් ලබා දීම කටයුතු කරන්න කියලා අපි පුවත්පත් දැන්වීම් වලින් අපේ සියලුම අලෙවි නියෝජිතයන් දැනුවත් කරලා තියෙනවා. එසේම ලාෆ් ගෑස් සිලින්ඩර නිල් පාටින් වර්ණ ගන්වන සංවිධානාත්මක ජාවාරමක් පවතින බවද ලාෆ් ගෑස් සභාපතිවරයා ප්‍රකාශ කළා. අපේ ගෑස් සිලින්ඩර එකතු කරලා නිල් පාට කරනවා සංවිධානාත්මක විවිධ ප්‍රදේශවල කහපාට සිලින්ඩර එකතු කරලා නිල් පාට වලට හැරවීමේ සංවිධානාත්මකව සිද්ධ කරනවා. මේක කර්මාන්තයක් විදියට ඊටමත් අගතිගාමී දෙයක්. අපි ගාව වාර්තා තියෙනවා, වීඩියෝ තියෙනවා. ඩ්‍රෝ නියෝජිතයෝ කහපාට සිලින්ඩර එකතු කරනවා. එකතු කරලා කොහෙටද යන්නේ කියලා මම දන්නේ නැහැ. අපි ඒක ගැන හොයලා බලනවා. ඊළඟ දවසේ නිල් පාට වෙලා වෙළඳ පොළට එනවා. පොහොර නැතිව වගා හානි වුණු ගොවීන් දැන් රජයෙන් වන්දි ඉල්ලන්න පටන් අරන්. ජීවත් වෙන්න අස්වැන්නවත් නැති තැන දැන් ඉතිරි වෙලා තියෙන්නේ රජයෙන් ලැබෙන වන්දියේ විතරයි කියලයි ගොවීන් පවසන්නේ. මේ අතර ජාතික පොහොර ලේකම් කාර්යාලය අද නව පරිශ්‍රයක ස්ථාපිත කෙරුණා. මේ පොහොර ඇත්ත කතාව. රජය රසායනික පොහොර තහනම පැනෙව්වට පස්සේ කාබනික කියන පොහොරක් දෙන්න පටන් ගත්තා. එහෙම දීපු සමහර පොහොර කාබනික වෙන්නේ කොහොමද කියන එක ඇතැම් කෘෂි විද්‍යාඥයින්ට පවා ගැටලුවක්. කොහොම හරි දෙන පොහොරක් කලට වෙලාවට දුන්නේ නැත්නම් කරපු අගාවෙනුත් වැඩක් නැති වෙන බවයි ගොවීන් පවසන්නේ. පසුගිය දෙසැම්බර් මාස අගවන විට නයිට්‍රජන් නැනෝ පොහොර මෙරටට ගෙන්වන බව කමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළා. එහෙත් අදාළ පොහොර තොගය මෙරටට ගෙන්වීමේදී ප්‍රමාදයක් සිදු වන බවයි අප කළ විමසීමකදී සභාපතිවරයා ප්‍රකාශ කළේ. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ නම් කියන්නේ කොමිස් කුට්ටියට යටවෙච්ච නිලධාරීන් වගේම කාබනික පොහොර ප්‍රවර්ධනයට කිසිම අමාත්‍යාංශයක සහාය හිමි වුණේ නැහැ කියලා. අද එම ප්‍රකාශයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබුණේ මෙවැනි ප්‍රතිචාරයක්. චෝදනාවලට මගේ සහෝදර අමතිවරුන්ගේ උත්තර දෙන්න සූදානම් නැහැ. අපි විශ්වාස කරනවා අපෙන් විය යුතු සේවය, විය යුතු කාර්යභාරය මෙතෙක් වෙලා තිබෙනවායි කියලා. අඩුවක් තිබෙනවා නම් අපි ඒක ගැන සාකච්ඡා කරලා ඒ නිවැරදි කරන්න සූදානම්. අපි සියලුම අමාත්‍යාංශවලට අපි සහයෝගයක් ලබා දෙනවා. කිසිසේත්ම අපි ආයනෝ දීන්නේ නැහැ. මම හිතන්නේ නැමතුම බොහොම හොඳ කාර්යයක් කරේ. අපිට පුළුවන් උපරිම සහයෝගය සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට ඒ කටයුතු ලබා දෙන්න. මේ අතර ජාතික පොහොර ලේකම් කාර්යාලය අද නව පරිශ්‍රයක ස්ථාපිත කිරීම සිදු වුණා. ඒ සෙත් සිරිපායේ දෙවන අධියරේ 13 වන මහලේදී මෙතෙක් කාලයක් පොහොර අමාත්‍යාංශය යටතේ අපි බෙදා හැරීම පමණයි කරලා තියෙන්නේ. එයින් එහාට ගියපු පොහොර ආනයනය කිරීමේදී පරිශ්‍රණ කරන්න, තොරතුරු හොයන්න, මේ රටේ පොහොර නිෂ්පාදනය කරන්න මේ සියලු කටයුතු පිළිබඳ විශාල වගකීමක් තියෙන ආයතනයක්. ඒ නිසා මේ ආයතනය ස්වාධීන ආයතනයක් හැටියට අද දිනේ ඉඳලා ඒ අවශ්‍ය පහසුකම් ටික ලබා දීලා, නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබා දීලා ඒ සාර්ථකව කරගෙන යන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. තුමල්ලා වන්දි ගියපු චීන පොහොර නැවේ වත්මන් තත්ත්වය මොකක්ද? ඒකේ ප්‍රොසීඩ් එක අපි ඒ ටෙන්ඩරේ ඉල්ලපු සුදුසුකම් අනුව කටයුතු කර ඇරෙන්න අපි කිසිම වන්දියක් කාටවත් ගෙවලා නැහැ. පොහොර නිසියයුරින් භාවිතා කරලා නැති ගොවියන්ටත් වන්ද දෙන්නේ නැහැ කියලා. පසුගිය මහකන්නේදී ගොවියෝ වගා කරලා තියෙන්න ඕනේ. අපි දුන්න පොහොර භාවිතා කරලා තියෙන්න ඕනේ. ඒ පොහොර භාවිතා කරලා වගාවේ හානියක් වුණොත් තමයි ආණ්ඩුව වන්දි ගෙවන්නේ. රසායනික පොහොර නැති නිසා අදත් වී ගොවීන් Tamanගේ දුක මාධ්‍යට කිව්වා. අල්ලගත්තොත් අල්ලේ උසටවත් නැහැ ගොයම්. මහින්දානන්දට කියනවා හෙට දවසේ මේ වට අපිට වන්දි ගෙව්වේ නැත්තම් හෙට දවසේ මහින්දානන්දට මේ ගොයම් අරන් යනවා අපි කව්වන්න. හොඳ මේක අහන්න ඕනේ. අනුරාධපුර තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බඩේරිගු ගොවීන් රසායනික පොහොර නැතිව පීඩාවට පත් වෙලා වගාවෙන් අස්වැන්න ගන්න බැරි තැන දැන් ඉතිරි වෙලා තියෙන රජෙන් දෙන වන්දියක් තමයි කියලායි ගොවීන් පවසන්නේ. මේක ලක්ෂ 10ක් විතර මම මේ හේනෙන් ගන්නවා. මේ අවුරුද්දේ කොහොමදවත් ගන්න බෑ මට. යූරියා හොන්ඩර දෙක දීලා තිබ්බනම් මේ ගොවි ජනතාවට අපිට හරි වටිනවා. මගේ හේන ලස්සන තියෙනවා නම්. හිතට දුකයි මහත්යා රට විනාශයි. මේ කුසිකාර මැමිතිලා මේ කරපු වැඩෙන්. බොමවරින් තමයි ජීවත් වෙන්නේ අපි. අපේ ආදායම් බලලා වන්දි ගෙවන්න කියලා අපි ඉල්ලා හිටනවා. ජීවත් වෙන්න කරම යන්නේ නැහැ අපිට. නායකාරිය ගෙදරට එනවා. දරුවෙකුට තම්බලා දෙන්න බඩුවෙන් කරලක් නැහැ මේ ඉදෙමි. ඊට මහාන විතරක් ගිහින් තියලා අපි 34000ක්. මේක හොඳයි මිනිසුන් වහ දීලා මරලා දැම්මනම් මහත්යා. කුසිකාර මැමිති කියන මේ මහින්දානන්ද කියන මිනිසයා මේ හේනට ගෙනාවා නම් අපි දන්නා කරන දේ. මේ කවන්න නගෙල්ලා පෙන්න. මේ රජ ගත්තු තක තීරු තීන්දුව නිසා මේක කරපු අසාධාරණයට මේ රජ සම්පූර්ණ 100%ක් වග කියන්න මහත්. මේ ගොවියෝ අදහෙට නෙවෙයි තව දාතියක් අතට යනවා කොළඹට. රටේ ජනතාව මුහුණ දී ඇති අරුබුදවලට වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්වි ගෙදර යා යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ කොළඹ පැවති ආගමික වැඩසටහනකදී කැබිනට් මණ්ඩලය දැන් හිතූ පැතිවලට යන එක්කෙනෙක් කියනවා අහවලා ඉන්න ඕනේ කියලා. දැන් මම දැක්ක ඊයේ පෙරේද ඇමතිවරයෙක් කියනවා නෑ ඉල්ලාස් වෙලා යන්න ඕනේ කියලා. කොහොමද වැඩේ? 3න් 2ක් අරගෙන 20ක් කරගෙන 20ටත් අත උස්සලා දැන් කියනවා ඉල්ලාස් වෙන්න ඕනේ. මම කියනවා ඇත්තම කතා කරනවා නම් එක්කෙනෙක් නෙවෙයි ඉල්ලාස් වෙන්න ඕනේ මුළු ආණ්ඩුවම ඉල්ලාස් වෙන්න ඕනේ. දැන් මේ එක්කෙනා දැන් ඉලි දික් කර ඉන්නවා ආණ්ඩුවේ සියලු දෙනා. මොනවද? Taman අත නෙවෙයි අනෙක් පුද්ගලයාට වැරදි පටව. හොඳට මතක තියාගන්න ඕන. සාමූහිකව මේ තත්ත්වයට ආණ්ඩුව වගකීම යුතුමයි. හැමෝම වග කියන්නට නිකම් බොරුවට එක් කෙනාට ඇඟිලි දික් කරගන්න මේ විනාශයට මේ ව්‍යසනයට මේ හැමෝම වග කියන්නට මේ රටේ සම්බුද්ධ ශාසනයට රාජ්‍ය නායකයෙක් හැටියට වැඩිම සේවාවක් කරේ රණසිංහ ප්‍රේමදාස මහතා. මොකද එතුමා විශ්වාස කරා රටට හොදක් වෙන්නේ මේ ඒකීය රටේ ඒකීය භාවයේ ශක්තිමත් වන්නේ හැමෝම එකට හිටියොත් පමණයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැණික් ඉඩම් සඳහා බලපත්‍ර 300ක් ඊයේ ලබා දී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ජනපති ගම සමග පිළිසඳර පැවති අවස්ථාවේදී මෙම බලපත්‍ර ලබා දීම සිදු කර ඇත්තේ. සෙවනගල සීනි ආයතනයේ සේවක සේවිකාවන්ට රුපියල් 30,000 බැගින් ප්‍රසාද දීමනා ලබා දී තිබෙනවා. මෙම ඇගයීම් ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ජානක වක්කුඹර යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. විදුලි කණුවකට පහර දීමෙන් විදුලි සැරවැදී වන අලියෙකු මිය ගොස් තිබෙනවා. ඒ කහටගස් දිගිලේ ප්‍රදේශයේදී. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.